Cara, සුභ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. මම හිතනවා සියලු දෙනාම ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු දෙනාම සෞඛ්‍ය සම්පන්න වෙති කියලා මම කල්පනා කරේ. ලයිව් එකක් ඇවිල්ලා කියන්න ගොඩක් දුරට හෙට සහ අනිද්දා කියන දවස් දෙකේම උදේ 6ට ඇඳිරි නීතිය අවසන් කරලා නැවතත් 2 වෙනකොට පටන් ගන්නවා. අනිද්දා කොළඹ සහ අනිකුත් ප්‍රදේශවල, ඒ වගේම උදේ 6ට මේ ඇඳිරි නීතිය නවත්තලා 2ට නැවත ඇඳිරි නීතිය පටන් ගන්නවා. ඉතින් මේ කාලය ඇතුළතදී මේ දවස් ගාණක් නිවසේ හිටපු සියලු දෙනාම අනිකුත් තමුන්ට අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ගන්න මාකට් වලට, සුපර් මාකට් වලට, ෆුඩ් සිටි වලට, ගමේ කඩේට, මේ හැමතැනටම යන්න හදනවා. එතකොට මේ අවස්ථාවන් වලදී නැවතත් මේ වෛරසය, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වන්න ටිකක් අමාරු වෙනවා. මොකද පහුගිය දවස් ටිකේම ඇත්තටම අපි නිවසේ හිටපු නිසා, අපි සියලු දෙනාම නිවසේ හිටපු නිසා මේ ව්‍යාප්තිය ටිකක් අඩු වුණා. හැබැයි නැවතත් හෙට ව්‍යාප්තිය වැඩි වෙන්න පුළුවන්. මොකද අපි හැම කෙනාම එළියට යනවා අපි අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න, මේ හේතුව නිසා. ඉතින් මං ඉල්ලා සිටින්න කැමති වගකියුතු සියලු දෙනාගෙන්ම පුළුවන් නම් ෆුඩ් සිටි එකට ගියොත්, ෆුඩ් සිටියේ හරි මේ තදබදය වැළැක්වීම සඳහා එක්කෝ අනිකුත් රටවල් වගේ මීටරයක් ඈතින් ජනතාව භාණ්ඩ ගැනීම සඳහා පොඩි ස්ටිකේ එකක් බිම අලවලා තියෙනවා. ඒ වගේ මොකක් හරි වැඩපිළිවෙලට යන්න පුළුවන්. එහෙම නැත්නම් ෆුඩ් සිටි එක එළියේ, ෆුඩ් සිටි හෝ වේවා කාගිස් එක, කාගිස් එක ඕන තැනක එළියේ පොඩි නෝට් එකක් දාන්න, තද බදය වැළැක්වීම සඳහා එක අවස්ථාවක ජනතාව මෙන්න මෙච්චර ප්‍රමාණයක් විතර ඇතුළට ගන්න කියලා හරි. මොකද ඒ වගේ වැඩසටහනකින් මේ ව්‍යාප්ත වීම පොඩ්ඩක් හරි වැළක්වන්න පුළුවන්. මොකද අපිට නවත්තන්න බෑ ජනතාව එළියට බැහැලා කඩවල් වල පෝලිං ගැහෙන එක, මොකද අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න තියෙන නිසා. ඉතින් මේ සඳහා යම්කිසි වැඩපිළිවෙලක් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ වගකියුතු නිලධාරීන් අරගෙන දැන්ටමත් අරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අද දවස වෙනකොට ආසාදිතයන් 82 දෙනෙක් සොයාගෙන ඉන්නවා. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. මම විශ්වාස කරන්නේ නැහැ මේ මුළු ලෝකෙම මේ වෛරසය නැති වෙලා යන්න, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නිට්ටාවටම නැති වෙලා යන්න, සුව කරන්න හෝ ව්‍යාප්ත වීම වැළැක්වීමට මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද මේක ගෝලීය වසංගතයක්. අපේ ලංකාවේ වුණත් මේක සතියෙන් දෙකෙන් පුළුවන් ඉක්මනට, අපිට හිතෙන තරම් ඉක්මනට නවත්තන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. මොකද මේක මුළු ලෝකෙම පැතිරිච්ච දෙයක් හින්දා తాවකාලිකව නවත්ත ගන්න පුළුවන් වෙයි. හැබැයි මාසෙන් දෙකකින් නැවතත් මේක සාමාන්‍ය වසංගත කියන දේවල් ඒ වගේ නිසා. ඉතින් මේක තනිකරම මේ ව්‍යාප්ත වීම වළක්වන්න පුළුවන් එකම කට්ටිය අපි විතරයි. ඇත්තරම අපි අපේ පවුලට ආදරේ නම්, දරුවන්ට ආදරේ නම්, මව්පියන්ට, දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, යාළුවන්ට ආදරේ නම් අපි කළ යුත්තේ මේ වෙලාවේ ආණ්ඩුව කියන විදිහට, රජය කියන විදිහට නිවසට වෙලා ඉන්න එක. ඒ වගේම තමයි මං හිතන විදිහට ඊයේ දවසේ විතරක් 148 දෙනෙක් හොයාගෙන තිනවා ඇඳිරි නීති අවස්ථාවේ එළියට ගියපු. ඉතින් ඔහොම ওই විදිහට කල්පනා කරන කීප දෙනෙක් නිසා, ආත්මార్థකාමී කීප දෙනෙක් නිසා කොහොමද මේ වගේ වසංගතයක් අපි මඩින්නේ? ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕනේ මේක මේ අපි ඇඳිරි නීති මේක මේ යුද්ධයක් හෝ මේ බෝම්බ ගැහිල්ලක් වගේ එහෙම එකක් එතකොට සාමාන්‍යයෙන් අපිට පහුගිය කාලේ අපිට වෙච්ච නොයෙකුත් කරදර තියෙනවා රටක් විදිහට අපි මුහුණ දීපු. ඒ හැම එකකින්ම අපි මාසෙන් දෙකකින් කොහොම හරි හිත හදාගෙන
අපි ගොඩ ආවා. හැබැයි මේක හිම මාසෙන් දෙකෙන් ගොඩ එන්න පුළුවන් විදිහේ වසංගතයක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම අපේ රටට ආදරේ නම් අපි අපි තව අපි මේ රටේ ඉන්න මිනිසුන්ට ජනතාවට ආදරේ නම් අපි කරන්න තියෙන එකම දේ මේ වෙලාවේ නිවසට වෙලා ඉන්න එක. මම ඉතාමත් උවමනාවෙන් ඉල්ලා සිටිනවා ඔය ඇඳිරි නීතිය වෙලාවට වත් අඩුම ගන්න. මේ ඇඳිරි නීතිය වෙලාවට එළියට යන්න කිසිම හේතුවක් නැහැ. නිකන් රස්ති අදු ගහන්න, එහෙම නැත්නම් එළියට ගිහලා සෙල්ලම් කරන්න, එහෙම නැත්නම් පාරේ ඇවිදින ඇඳිරි නීතියක් දාලා තියෙන්නේ. කොටින්ම කියනවා නම් නිවසේ තමුන්ගේ නිවසේ තියෙන නිවසින් එළියට නොයන්. එතකොට මේක හරියට තේරුම් අරගෙන මේ වෙලාවේ කිසිම කෙනෙක් බලවත් නැහැ. මේ වෙලාවේ ඉන්න මේ රටේ කිසිම කෙනෙක්ට වඩා ඉහළින් ඉන්නේ දොස්තර මහත්තයලා, දොස්තරවරු, වෛද්‍යවරු, වෛද්‍යවරියන්. ඔවුන් අතේ තමයි මේ මුළු සියලු දෙනාගේම අනාගතය තියෙන්නේ. ඔවුන් කියන දේ හරියට ක්‍රමානුකූලව ඇහුවොත් අපි සියලු දෙනාට පුළුවන් ජීවිතේ බේරගෙන ගොඩ එන්න. මේ වෙලාවේ අපි කිසි කෙනෙක් කියන දේ වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ වෛද්‍යවරුන් කියන දේ අහන එක. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වෛද්‍යවරුන් මේ වෙලාවේ දීලා දෙන උපදෙස් පිළි අරගෙන, පොලිසිය දීලා දෙන උපදෙස් පිළි අරගෙන කටයුතු කරන්න ඕනේ. කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපිට රටක් විදිහට, ජාතියක් විදිහට මේ ප්‍රශ්නෙන් අපි එකමුතු වෙලා කියන එක අහලා රටේ දොස්තර මහත්තයලා, එතකොට වෛද්‍යවරුන්, ඒ වගේම පොලිසිය උදවිය, රටේ ඉන්න වගකීම් නිලධාරීන් කියන එක අහලා අපි කටයුතු කරොත් අඩුම ගානේ මාසෙන් දෙකෙන්වත් අපි මේකට විසඳුමක් හොයාගෙන ගොඩ එන්න පුළුවන් වෙයි. මොකද දියුණුවයි කියන ගොඩාක් රටවල් වලටවත් අඩුම ගානේ මරණයෙන් වැළකෙන්න බැරි වෙලා තිනවා. ඒත් අපි වාසනාවන්තයි, අපේ මේ අපේ වෛද්‍යවරුන් වෛද්‍යවරියන් නිසා අපිට තව වෙනකන් කිසිම මරණයක් තාම වාර්තා වෙලා නැහැ. ඒ අතින් අපි ඇත්තටම හරිම වාසනාවන්තයි. හැබැයි අපි තවදුරටත් මේක ව්‍යාප්ත වෙන නොදී කටයුතු කරොත්, කරේ නැත්තම් අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්ම පුරවැසියෙක් විදිහට අපි තව කොච්චර කල් අපිට මෙහෙම ඉන්න වෙයිද නැහැ. හැබැයි අපි මේ අපිට ලැබිලා තියෙන මහඟු අවස්ථාවක් මේක. අපි කොච්චර කාර්ය බහුලද, අපිට අපේ දරුවෝ එක්ක, අපේ නිවසේ ආදරය කරන උදවියත් එක්ක ඉන්න කොච්චර වෙලාව අතපසු වෙනවද? මේ වෙලාවේ එක්කට හොඳටම අවස්ථාව කරගෙන අපි නිවසේ රැඳී ඉඳලා අපිට අහිමි වෙච්ච කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපි ලෑස්ති වෙමු. ඒ වගේම පුරවැසියෙක් විදිහට අපි අපේ වගකීම ඉෂ්ට කරමු. අපි පුළුවන් තරමක් උත්සාහ ගනිමු වෛද්‍යතුමන්ලා කියන දේවල් අහලා, පොලිසිය කියන දේවල් අහලා නිවසට වෙලා ඉන්න. මේ වෙලාවේ රජයක් විදිහට ඇත්තටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි මොන දේශපාලන මතය දැරුවත් මේ කරගෙන යන වැඩපිළිවෙලට අපි සහයෝගය දෙන්න ඕනේ. වගේම අපි අගය කරන්න ඕනේ. යම් යම් අඩුපාඩු සිද්ධ වුණා, සිද්ධුනේ නෑ නෙවෙයි. හැබැයි දැන් මේ අවස්ථාවේ මේ කරගෙන යන වැඩපිළිවෙලට අපි උපරිම සහයෝගය ලබා දෙනවා. වගේම අපි ඒක ඉතාමත් ගෞරවනීය විදිහට අපි සතුටු වෙනවා, අපි පිළිගන්න ඕනේ ඇත්තටම. ඒ වගේම තමයි අවසාන වතාවට ඇත්තටම කියන්න ඕනේ, මේ මම දැක්ක සමහරක් පින්තූර වෛද්‍යතුමන්ලා, වෛද්‍යවරියන් තමුන්ගේ මුළු කාලය කැප කරලා, තමුන්ගේ මුළු කියන්නේ සියලු ජීවිතේම කැප කරලා මේ වැඩපිළිවෙලට මුහුණ දෙන විදිය. ඇත්තටම මේ වෙලාවේ ඔවුන් මේ කරන කටයුත්ත මම පුරවැසියෙක් විදිහට මම සිරසනම ආචාර කරනවා. ඒ වගේම ඔවුන්ට ගෞරව කරනවා. ඔවුන්ගේ අතේ තමයි අපේ රටේ මිනිස්සුන්ගේ, අපේ රටේ ජනතාවගේ ජීවිතේ තියෙන්නේ. මේ වෙලාවේ ඔවුන් මේ කරන වැඩපිළිවෙල ඉතාමත් හොඳයි. ඒ මම පුරවැසියෙක් විදිහට ඔවුන්ට සිරසනම ආචාර කරනවා. ඒ වගේම පොලිසිය මේ වෙලාවේ මම දැක්කා උදේ බැලුවත් නිලැඳුම ඇඳගෙන පුළුවන් උපරිමයේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා අපිට උපදෙස් දෙනවා. රැට බැලුවත් නිලැඳුම ඇඳගෙන මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උපදෙස් දෙනවා. පොලිසිය මහතුරුන් කරන රාජකාරිය වචනින් කියන්න බැරි තරම් ලොකු රාජකාරියක් කරන ඔවුන්ටත් පුරවැසියෙක් විදිහට මා ස්තුතිවන්තනේ. වගේම ත්‍රිවිධ හමුදාව මේ වෙලාවේ ඔවුන් රැයක් දවාලක් නැතුව
මේ ජනතාව වෙනුවෙන් කරන කැපවීම අතරම ප්‍රශංසනීයයි. ඔවුන්ටත් ස්තුතිවන්ත වෙන ගමන් මං සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි නිවසේ මේ වෙලාවේ රැඳෙන්න ඕනේ වෙන මුකුත් හින්දා නෙවෙයි. අපි අපිට ආදරේ වෙමු, අපේ පවුලට, අපේ සහෝදරියන්ට ආදරේ, සහෝදර ආදරේ වෙමු. ඒ ඔක්කොටම වඩා අපි මේ ලංකාවට, මේ ශ්‍රී ලංකාවට ආදරේ වෙමු. මේ ශ්‍රී ලංකාවේ රටේ ඉන්න මිනිස්සුන්ට ආදරේ වෙමු. අපිට කරන්න පුළුවන් පොඩි දෙයක්, අනිත් මොනවත් වැඩක් නැහැ. මේ වෙලාවේ අපි කවුරුත් කරන වැඩේටත් වඩා ලොකු වැඩ කරන කට්ටිය එළි ඉන්නවා. හැබැයි අපිට පොඩි දෙයක් කරන්න තියෙන්නේ. ඒ තමයි මේ දීලා තියෙන වෙලාවේ නිවසට වෙලා ඉන්න එක. ඇත්තටම රූපවාහිනිය නරඹද්දි ඇන්ත්‍රි නීතිය වෙලාවට එළියට බහිනවා, එළියට බැහැලා අත්තරංගුවටපත් වුණා සමහරු කියලා කියද්දි ඇත්තටම හිතා ගන්න බෑ. පිනයක් නැතුව කිසිසේත්ම මේ රට හදන්න බෑ. හින්දා මම ඉල්ලා සිටිනවා තමන් තනියෙන් කල්පනා කරන්න. මේක බරපතලට ගන්න සිද්ධ වෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. අපි හැමදේම සුළුවට අරගෙන අපේ තියෙන අපි හිතනවා අපිට බෝ වෙන එකක් නෑ, එහෙම නැත්නම් අපිට ඔයක ප්‍රශ්නයක් නෙවෙයි කියලා නෑ. මේක තාමත් බරපතල ප්‍රශ්නය. අපිට පේනදී ලොකු ප්‍රශ්නයක් මේ කොරෝනා වෛරසය පිටිපස්සේ තියෙනවා. අද මුළු ලෝකෙම ප්‍රධානම රටවල මිනිස්සු එකාදෙන්න නෙවෙයි 100,000 ගණන් මැරෙන්නේ. ඉතින් අතින් අපි පොඩි රටක්, අපි මේ රට ඇතුලේ අපිට බේරෙන්න මේක හරියට පරිසමු නැත්තම් අපි ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටින සිළු දෙනාගෙන්ම පොලිසිය, වෛද්‍යවරුන් සහ ත්‍රිවිධ හමුදාව කියන දේ අහලා අපි පුළුවන් තරම් පරිස්සම් වෙමු. මම විශ්වාස කරන දර්ශනීය බෞද්ධ දර්ශනය අනුව ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් කිසි කරදරයක් වෙන්න එපා, කිසිම ප්‍රශ්නයක් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාම හොඳින් ඉන්න. බොහොම ස්තුතියි.